අවසාන විග්‍රහයේදී අරුන් හොරු මුන් හොරු සද්දෙන් කතා කරපුවා මේව වහන්න බෑ. කොයි පැත්තෙ හිටියත් හොරු ටික අපි එලවන්න ඕන. ඉතින් ජනතාව වරමක් දීලා තියෙනවා. ඉතින් හොරුත් වෙනවා, තක්කඩිත් වෙනවා. මේක සත්තුවත් වගේනේ. මේකේ නරී ඉන්නවා, අලි ඉන්නවා, මුගටි ඉන්නවා, ගැරඬි ඉන්නවා, ගෙම්බෝ ඉන්නවා, බක බක ගාන. නේ? මොල් සූත්‍රකාර වෙන සත්තුවත් වගේ තමයි ඉතින්. ඉතින් කොයි හැටි වෙතත් මම කියන්නේ ආණ්ඩුව මේකට සම්පූර්ණ අවකීර්ණ කරන්න ඕන. මොකද ඒගොල්ලන් බාරගත්ති බැරෑරුම් කියලා දැනගෙන. ඒකෙදී ආයේ ගෙම්බෝ පයින්නවා දිහාට මෙහාට පැනලා ඒක කරන එක වැරදි. කට්ටියවන ටීම් එක හරි හෝ වැරදි එකට යන්න ඕනේ ගමන. එහෙම නැත්නම් ජයග්‍රහණ ලබන්න බෑ. එතකොට දැන් මේ කේර් බලන්නකෝ. දැන් හතර වටින්ම මේ ගේන විරෝධතා රැල්ල මේකේ තියෙන මොකද්ද මේකේ? වහම ජනාධිපති වල තියෙනක් ගන්න ඕන. විදායක බලේ පාවිච්චි කළ මේක එක්ක මේක හොඳ සාමකාමීව ගෙනියන්න නැත්නම් මේක හිට්ලර් පාලනය කරලා ගෙනියන්න ඕන. මොකද්ද මේකේ තේරුම? මේ කොහෙදවත් නැහැ. සිරිසේන මහත්තයා කබේ කිව්ව දැන් මෙයාට මොකද්ද කියන්නේ? එහෙම අහන්න ඕනද මේ ජනාධිපතිවරයා? අර එහෙම පිළිකරන්නේ ජනතාව වරමක් දීලා තියෙනවා. ඒක දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විශ්වාස කරලා. ඉතින් එතුමා ඒක කරන්න ඕන මේ පොළොවේ. එතුමා කරන්න බෑයම් දරනවා. සහතික වශයෙන් බෑයම් දරනවා. වැඩිය තමයි තුම ඔය කාබලික විතර සිද්ධිය කියනකොට ඔය කුෂ්කරම අමාත්‍යාංශි අපි දන්න සමහර දැන් තියෙන මේ අවුරුදු 8 9 10 තාම සාර්ථකව මේ කාබලික ගොවිතැන කරපු සමහර ගොවිජන සේවා මේ මධ්‍යස්ථාන අදාළ නිකවර ඉඩකඩ ගිහිලා බලලා නැහැ මේ තමන්ගේ අල්ලම් වැටේ කියන එහෙම නේද හරින්න එක කොහොමද රටක් හද ඉතින් ඒ නිසා මේව නිකන් හුදු පුහු සටන් පාට පමණයි ඔය පොඩි ත්‍රිල් එකක් ගනි ඉතින් తాවකාරික නමුත් හඳුරන්නේ නමුත් සමහර අය අදහස් ප්‍රකාශ කරනවා සජිත් ප්‍රේමදාස් මහත්මයා රට පාලනය කරපු කාලේ ජනතාවට මේ තරම් අමාරු තත්ත්වයක් උදා වුණේ නැහැ කියලා. ඇත්ත. ඔව්. හැබැයි මට මතකයි ඒ කාලේ ක්‍රෝඩන් වල කන්න පුළුවන් කියලා කිව්වා. ෆැෂන් දරු කන්න පුළුවන් කියලා කිව්වා. ඔය කියන ආර්ථික ස්ථාවරල ඉදත් හිටියෝගේ ඇතුලේ. ඊට පස්සේ විශේෂ ඔය දින 100ෙන් වැඩ 100ක් කියන වැඩ මොනවාරි වුණ වගේ වැඩසටහන් තිබුණා. ඒවත් අසාර්ථක වුණා. ඉතින් ඒගොල්ලන් පාලනය කරන කාලේ කොවිඩ් තිබුණේ නැහැ. හැබැයි කොවිඩ් වලට වඩා දරුණු විදියට යම් යම් අන්තවාදයන් නම් වර්ධනය වුණා රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඒ කාලේ. ඉතින් ඒ කාලේ මේ තියෙන ගෝලීය සංකතේ දා ඒගොල්ලෝ මුණ දුන්නේ නැහැනේ. අපි ඒක යථාර්ථයක් විදියට පිළිගන්න බෑ. පාස්වර්ඩ් ටැග් එකක් ආවා. අවුරුද්දක්ම ඒක ඇදගෙන ගියා සංචාරකයෝ ආවේ නැහැ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා. ඒක උළුස්ස කරන හදනකොට දැන් ගෝලීය සංකතේ ආවා. ඒ අපිට දැන් අපි කල්පනා කරන්න බෑ අපිට ලැබුණු ලොකුම විදේශ විනිමය අනිත් ආනයන අපනයන ඒ තත්ත්වයන් තුළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් කොයි හැටි වෙතත් අරමුදයක් ඇවිල්ලා තියෙනවා. ඒක කාගේ ආණ්ඩුවද කියන එක නෙමෙයි. කවුරුත් එකතු වෙලා දේශපාලනඥයෝ කොහොමද ජනතාව මේ විපත්තිය මුදවගන්නේ කොහොමද කියන එකයි මේ ඇත්ත දේශපාලකයෝ කරන්න ඕන. මේගොල්ලෝ කරන්නේ මේ බලය කොහොමාරු කරගෙන ඔළුගිනි මාරු කිරීමෙන් අර වයින් බෝතල් කකතර පරණ වයින් කතාව කිය geke එහෙම ඒක මේකට උත්තරයක් නෙමෙයි. මොකද මේ කවුරුත් වගේ කියන්නේ. මේ රට ආර්ථික මේ වශයෙන් කඩාගෙන වැටෙනවා. ඒගොල්ලන් කවුද කියන එක නෙමෙයි. කොයි කාලෙද කියන එකත් නෙමෙයි. දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. කියන්න පුළුවන් අර ව්‍යාපෘති නිසා මෙහෙම වුණා. දැන් වෙලා ඉවරයි නෝ ඒ කවුරුත් ඒ කාලවල හිටියනේ කොහොමයි. ඒත් ඒක තමයි දැන් මේ වෙනකොට රජයේ තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ ප්‍රදේශම වැඩ කරන්න. දැන් අද වාසල වෙන අලංකාර මන්ත්‍රීවරයා කිව්වේ ඒ මොකද දෙයක් දාන්නුවෙන් යනවා කියලා. මම හිතන්නේ IMF එකට ගිහිපෝ එකම රට අපි විතරක් නෙමෙයිනේ. තව රාජ්‍යයන් ගණනාවක් කඩා වැගෙන මේ වගේ ආර්ථික අර්බුද ආපුහම අපි අනන්තවත් රටවල් IMF එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකේ කොන්දේසි සමහර කොන්දේසි තාම හොඳයිනේ. ඒකේ කොමිස් ගහන්න බෑ. විගණනය හරියට තියෙන්න ඕන. ඉතින් හොඳ නැද්ද ඒක? ඒ කියන අර මේවා සමහර ටික පත් කරන්න ඕන. ඉතින් ඒව හොඳයි අපේ මහත්වරු රටට. ඉතින් IMF එක බැරි නම් මොන ලෝකෙකින් හරි මේ ණය පරිම මිරිගෙන જાතියක් තව තවත් මේ පල්ලෙහාට ප්‍රපාතයට හෙලන්නේ නැතුව දේශපාලන ස්ථාවරය දැන් බලන්න මේ දේශපාලන කලිකලහය ඇස්සේ දේශපාලන ස්ථාවරයේ භාවයක් නැහැ කියලා පේනකොට අපි ඇවිල්ලා අරගලනවා අපි ඇවිල්ලා සම්දානයක් ගන්නවා අපි ඇවිල්ලා ඊළඟට බලය ගන්නවා හාසය රට අස්ථාවරයි කියලා දේශපාලනව දැනනකොට කවුද ඇවිල්ලා මේකට ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්නේ? පැති කීයකින් ගහනවද බලන්න මේ ගෝලීය අරමුදේක පැත්තකින්
ලෝකේ එක පැත්තකින් යුද මේ තත්ත්වයක් ඇති වෙලා මෙහෙ ඩොලර් එකක් නැහැ සංජිත හිඳිලා අපිද හිඳේ ඉතින් මේ මේ කයිවාරුකාරය නෙවෙයි මේක වෙනම කරන්න පුළුවන් දැන් එහෙමද කියමුතර හිටපු දෙයක් හැබැයි ආර්ථිකය ගැන දන්න කෙනාගෙන් එපැයි ඒක කරන්න නැත්නම් විශේෂඥයෝ ඉන්නේ ඒකනේ අපි නාය සම්බන්ධයෙන් උපෝ කරන සම්බන්ධයෙන් බලන කෙනා නෙවෙයිනේ බඩ බලන්න යන ડોස්තර කෙනෙක් ගාවට උනත් ඉතින් මේක හරි සංකීර්ණ කරගත යුතු දෙයක් නෙවෙයි මේ කෙක් කෙනාට අනිත් එක මේ ජනවරමේ නෑ මේ කෙකුටම මේ කුලලතා ගන්න දෙන්න පුදුම අවසනාවක් නේ මේගොල්ලන්ගේ කෙක් කෙනාගේ දේශපාලන වැඩ පිළිවෙල හදා ගන්නයි මම් පොර ජාතක වෙන්නයි ඡණ්ඩ සූත්‍ර හදා ගන්නයි එහෙම එහෙම ජනවරමක් දුන්නේ නෑ මේ ජනවරමේ පණිවිඩය තේරුම් ගන්නවා දූෂරේ නවත්තනවා කිව්වා වංචාව නවත්තනවා කිව්වා හොරු අල්ලනවායි කිව්වා ඉතින් ඒකක්වත් වෙන පාඩක් අපිට පේන්න නෑ ඉතින් ඒ වෙනුවට නැවත අර තිබුණක් වඩා අරක දැනකට කඩාවැටුණෝ දෝ කඩාවැටුණා දෝ කියන සිතිවිල්ලෙන් මිනිස්සු පීඩාවලපත් වෙනයි. දැන් ගෝවාසේ කියන්නේ ජනපතිතුමාට හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ එක බලේ පාවිච්චි කරන්න කියන්නේ මොකක් කරන්නද බලේ පාවිච්චි කරන්නේ මොකක්ද? දැන් ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ රට මෙහෙවන්න ඕනනේ. දැන් මේ යන්නේ අයාලේනේ. ඕන ඕනේ කරනවා. කැබිනට් එකේ එතන මේ සාමූහික වගකීමක් අපිට දෙන්නනේ. මේ 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 කණ්ඩායමට එකට හිටගන්නේ නැතුව කොහොමද මේ ජාතියක් වෙලින් කරන්නේ? අරමුදයක් ජයග්‍රහණය කරන්න පුළුවන්ද? CC එකට දුන්න හරක් කළක් එක්ක? හරක් කළකට තියෙනවා විනය. අර ඉස්සරහින් යන හරණ පිටිපස්සෙන් ලස්සන යනවානේ හරක් ටික. ගාල කඩා ගන්නද? මේ ගාල කඩාගත්තු හරක් ටිකක් රටවට දාන්න පුළුවන්ද? ඉතින් එහෙම කරන්න පුළුවන් නායකයෙක් නේ ඉල්ලුවේ දැන් සිරිසේන මහත්තයා පමේ කියලා ඊටවල ටිකක් සැරටින්න ඕනේ කියලා මිනිහෙක් නේ මිනිස්සු තේරුවේ. ඒක වෙන්නේ නැහැනේ. මං කියන්නේ මේ උද්ඝෝෂණ කරන්න ඕන වෙලාවද්ද මේ පඩිල්ලන වෙලාවද්ද එකක් සෞඛ්‍ය පටන් ගන්නකොට දුම්රිය පටන් ගන්න. මොකද්ද මේ? ඊළඟට විදුලි අර්බුදේ තියෙනවා. මේ සෝලර් පවර් එකෙන් මේ සූර්ය බලය පාවිච්චි කරලා විදුලිය ජනනය කර ගැනීම සඳහා විශාල කොරියාවෙන් එනවා, චීනෙන් එනවා, ජර්මනියෙන් එනවා, ජපානෙන් එනවා. හැබැයි විදුලි මාෆියාවේ කට්ටිය එකක් මාෆියාවක් නේ. පාතාල වගේ තරක් නේ. මේ බලශක්තිය මේ බලශක්ති කතාව. ඒතර ඒකේ ඉන්න ඒගොල්ලෝ ඒ මාෆියාවකින් ගැලවෙන්නේ නැහැ. ඉතින් ඒ මාෆියාවක කඩන්න පුළුවන් නායකයෙක් නේ අපි ඉල්ලුවේ. ඉතින් ඒක වෙන්නේ නැත්තම් ඒකට ටිකක් තද පාලනයක් අවශ්‍යයි. නැත්තම් මේ මිනිස්සු අයල් ඒ වගේ රටට රටට උනේ මොකක්ද? වෙන්නේ මොකක්ද? මේකින් ජය ගන්නේ කොහොමද? මොනවද අපි කළ යුතු කැපකිරීම? කියන්න බැරිද? උද්ඝෝෂණ කරන්න එපා, පඩි වැඩි කරන්න නැහැ. අවුරුදු දෙකක් යනක කැපකිරීම කරමු කවුරු? ඒක දේශපාලකයෝත් ඒක කැපකිරීම කරනවා. අපිටත් ඒක කරන්න පුළුවන් නේ කවුරු? නැත්තම් කොහොමද රටක් හිට අපි මේක හරි දුක්බර කතාවක්. දැන් වහන්සේ හිතනවාද මේ පඩි වැඩි නොකර මේ බඩු මිල වැඩිවීමත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි මම මේ කියන්නේ. දැන් මේ සමස්තයෙන්ම වෙන්නේ කවදාවත් තවදාවත් අරමුදේ දැන් මේ අරමුදේවත් තේරුම් ගැනීමට හැකි පරිසරයක් නැහැ. ඉස්සර වෙලා අපි දැන් රෝගය මොකක්ද කියලා හරියට දැනගත්තොත් නේ හරියට ප්‍රතිකර්මය කරන්න පුළුවන්. දැන් මේ මිනිස්සු සීසී කරන්නේ එක මතයකට මේ මනස හසුරව ගන්න විදිහක් නැහැනේ. يعني ഘോഷන මේ බයිෆෝස් එකෙන් ඉම්ප්‍රූව් කරන්න කි මිනිස්සුගේ සාධාරණ ඉල්ලීම් බඩු පිළිහෙල යනකොට මේ රුපියල් මේ 250කින් ලීටර් දෙකක් ගහගෙන පිළිහැට එක ලීටරේ නම් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවනේ බරපතල. එනිකට පඩි වැඩි කරන්න ඕන කියලා. නමුත් මම කියන්නේ පඩි වැඩි කරන්න පුළුවන්ද බැරිද? තවත් උද්ඝෝෂණ කිරීමෙන් තවත් විරෝධතා දැක්වීමෙන් තවත් එන්නේ අපි තවත් ඉර වෙන එකයි. එක මිනිත්තුවක්වත් වැය නොකර අපි ජාතියක් ඇතුළ මහන්සි වුණොත් මේක මහන්සි නොවී අපිට ජය ගන්න බෑ මේ අරමුදේ. අපේ කන්න ටික අපි සරි කරගත්තොත් දැන් මිදියෙන් නැත්තම් මිදි වවන්නේ බෑ. මිදි වැරෙනවානේ. මම කියන්නේ ඒ වගේ මොනවා හරි හොඳ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට යා යුතුයිනේ. ඒ දිශාව පෙන්වන්න ඕනේ ආණ්ඩුවේ. ඉතින් එහෙම සංවිධිත වැඩ පිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට අරයට චෝදනා කරනවා, මෙයාට චෝදනා කරනවා, ඊළඟ කලින් කල්ලියට චෝදනා කරනවා. ඒක වැරදි කියලා මම කියන්නේ ටිකක් තදට ඉන්න වෙනවා මේක පාලනය කරන්න. ඒ අරමුදයක් තුල තමයි අපි විකල්ප සොයාගන්නේ. ඒක තමයි ඇත්ත. දැන් අපි කොවිඩ් කට්ටිය ගිහුවා කොහොමද මේව කරන්න අරග කරන්න මේ දැන් කොච්චර නම් මේ අපේ දේශීය දේවල් ඇතුලේ මේක පාලනය කරගත්තා.
පිළිවෙත් අපි පුරුදු වුණා. නොකාපු කෑම කන්න පටන් ගත්තා. මේ මුල් අවස්ථාවත් මේ ප්‍රශ්න තිබුණා නේ කඩේක බඩුවක්. උත්තුවක් ගන්න තැනක් තිබුණේ නැහැ. පාන්දරියක් ගන්න තැනක් තිබ්බේ නැහැ. ප්‍රශ්න තිබුණා. හැබැයි මිනිස්සු එකට උරු වුණා. හැමෝම වවන්න පටන් ගත්තා. මිනිස් කරලක් හරි ගෙදර හදාගත්තා. තක්කල ගෙඩියක් හදාගත්තා. අර ෆ්ලැට් වල බව මිනිස්සු එකට උරු වුණා. ඉතින් මේක අපි උඩ බලාගෙන ඉඳලා එහෙම හරියන්නේ නැති. මේකට කැප කිරීම කළ යුතුයි. ඉතින් පොර ඒකට ක්‍රමයක් හැදේ. දැන් කාබනික පොර දැන් සංස්කරණය වෙමින් අලුතෙන් හැදෙන රතු පාට හදාගෙන දැන් හදාගෙන ඉනවනේ. දැන් කාබනික ගොවියෝ කියනවනේ අපි මේක සාර්ථකයි කියලා. කියලා තැන් තියෙනවනේ ආසනාවකට ඒ හොඳ ධනාත්මක දේවල් එකක් අපි මාධ්‍ය වලින් දකින්නේ නැහැ නේ. මේ අඩෝ වැඩියාවල විතරනේ පේන්නේ. මේ කවුරු මිනිස්සු කවුරුත් කැමති නැහැ මේ පිට බර බැල්ල ටිකක් මැරිලා යන්න. ඉතින් මිනිස්සු දැන් හුරු හුරු කරපු ජීවිතයක් තියෙනවා. ඒ වරවත් කියනත් උනේ මේගොල්ලම තමයි. දැන් ඒවා නැති වෙනකොට ප්‍රශ්නය. දැන් කිරිපිටි බීපු දරුවොන්ට කිරිපිටි නැති වුනහම ඇරුණි අරකොට ඒක වැලි කැඩනකොට ප්‍රශ්නයක් තමයි. මොකද ඒවා වසනේ පිළුවේ මෙච්චර කාලයක්. මම නම් සතුටුයි කිරිපිටි සදාහරම නැති වෙනවා. ලෙඩ ගොඩක් අඩුයි. ඔප්පු කරලා තියෙනවා. පිටි පැකට් එකේම ගහලා තියෙනවා 103යි ભેදේ කියලා. 124 ආටිෆිෂල් ඔයිල් එක උරුතල එහෙම නැත්නම් ෆාම් ඔයිල් එක පිටි පැකට් එකේම ගහලා තියෙනවා. ඔය විස කොවන්න ඕනේ. ඒ විස පෙව්වම අමාරුයි. මේ වෙලාවට පිටි එකට ගහම ඈනුන් යනවා ඇඟරි දෙනවා පිටි එකේම මොනවද හරි. ඒ විස නිසා මේ සිගරට් එකක් පොවනවා. ඉතින් ඔය මේ විපත්‍ය ඇතුලේ හොඳ දේවල් මොනවද කියලා දැන්වත් අපේ ජාතියක් විතර අපේ 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 තිබුණු අලා වර්ග ටික එතනින් ගියා මදියම් මේ අල වර්ගක කෝයේ. ඉතින් එහෙම මොකක් හරි වැඩකට අපිට යා යුතු වෙනවා මේ අරුතෙන් ජය ගන්න. අප්පන්නේ ඔය දැන් වහන්සේ කියන කතාව හරි. නමුත් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ කියලා වහන්සේ තාමත් හිතෙන්න හේතුව තමයි මේ ආණ්ඩුව ආපු ගමන් කිව්වා මිනිසුන් දවවන්නේ. මිනිස්සු එවුවා. දැන් මගේ ෆෝන් එකේ විතරක් අත්තරේ කතා කරලා දිනා තහවන්න කියන්නේ රටින් රටක තහානාය කරන එක නවත්වුවා. තහවවන්න කියලා අනුරාධපුර ප්‍රදේශයේ ගොවියෝ හත් දෙනෙක්. අත්තර 10000ක් කිවිසු වාරව. අදට මුලදී ගන්න තැනක් නැහැ කියලා කියනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා කියන අපිට කියලා නෑ ඕනෝනි ගහගන්න කියලා අපිට බොහොම කෝණයක් කියලා නේද. ඒතකොට මේ වගේ අසරණ වෙනකොට මිනිස්සුන් ප්‍රතිපත්තියක් නැති වෙන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි අපි මම කියන්නේ රටේ නායකයා මේට මම හිතන්නේ එකක් සංනිවේදනයේ දුර්වලතා. ඒ වගේම කිසිම මේ සංවිධ බවක් නැහැ. එකක් විලදහරී වාදය. ඒ වගේම අපි කියන අර කී කැරක්ටර්ස් නැත්තම් අපි කියන ඔය මරුමස්ථාන වල ඉන්න ගොඩක් උදවිය බහුජාතික සමාගම් දෙක තුනක පඩි ලබනයි ඒගොල්ලෝ පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. අර ඔබතුමා කිව්වාගේ දැන් කහවලින් ස්වයං පෝෂිතයි කිව්වා කහ ටික මෙහෙ ගලවනකොට පිටරටි කහගෙන ප්‍රශ්නේ මොකද්ද මේ ආරය කකුලෙන් අදිනවද මේ ආද කෙක්කනාර කකුලෙන් අදින්න හෝ මේක බාරදු කරන්න බලය දුන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු දුන්නේ මේක හදන්න. ඉතින් මේක හොඳින් හෝ නරකින් මේක හදන්න ඕන. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කාලයක් නැහැ. නමුත් අපිට පේන ඇත්තටම මේ පහළ යම් යම් දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලපුවාම එකම තැනකවත් මේ සමුද්ධ බවක් නැහැ කියනවා. ඒකට ගොනුගත වීමක් නැහැ කියනවා. ඒක හිතාම තාම මේක වටනවද කියලා හිතනවා.